පින්වත අපිට සතුරන් හෝ මිතුරන් නැහැ අපේ එකම සතුරා සාමිතුරා අපේම අතීත කුසල් සහ අකුසල් සංස්කාරයි අපේම සතුරා සහ අපේම මිතුරා අපිම රැස්කොටගත් සංස්කාරයන්ගේ විවිධත්වය වෙද්දී අපි වෛරයෙන් ඊර්ෂ්‍යාවෙන් අමනාපයෙන් එකිනෙකා දෙස බැලිය යුතු නැහැ අපි අපේ සතියේ සහ සිහියේ අවි එසවිය යුත්තේ අනුනට නොව අපේම මිච්ඡා දෘෂ්ටියටයි අපේම මිච්ඡා සංකම්පයන්ටයි අපේම මිච්ඡා සීලයටයි පින්වත සම්මා ධර්මයන්ගෙන් අවාරයට ගිය මිච්ඡා ධර්මයන්ගෙන් පෝෂණය වෙන පංච උපාදාන ස්කන්ධ ලෝකය අධර්මයේම රැඩිකල් භාවයන් ජීවිතගත කරනවායි කියන කාරණය ධර්මතාවයක්ම වෙනවා අවිද්‍යාව දෝරේ ගලා යද්දී ගමක වේවා නගරයක වේවා රටක වේවා විනය සීලය සහ නීතිය තුෂ්ණාව නැමැති මායාවගේ සත්‍යේ සා සාධාරණත්වයේ මෝහත මුට්ට වූ අවියක් වෙනවා යනු හේතුඵල ධර්මයක්මයි පින්මත තවදුරටත් සමාජගතව පවතින නොමිනිස් දුස්සීල ධර්මතාවයන්ගේ හේතුව නුවණින් නොදැක ඵලය පසුපස පමණක් හබා යන්නට එපා එසේ ගියොත් පින්වත් ඔබට අකුසල් විතර්ක කෝච්චිවලටම ගොඩ වෙන්නට සිද්ධ වේවි පින්වත් ඔබේ මාතෘභූමියේ දෙනතින් ගලනා ශෝක පරිදේව දුකේ උණුසුම් කඳුලැලි නැමැති ඵලයට හේතුව ධර්මානුකූලව දකින්න ඔබේ මාතෘභූමියට සිදු වී ඇති එකම හුණියම නම් දේශය පාලනය කරන බලධාරීන්ගේ අසීමිත අවිද්‍යාවෙන් උපන් දුස්සීල භාවයන්මයි පින්වත දෙකෝටියකට වැඩි ජනතාවගේ සැපය සහ සතුට පින්වත් පාලක පින්වතුන්ලාගේ දුස්සීල භාවය විසින් උදුරාගෙන ඇති සමාජයක මෙතෙක් පැවති දේශපාලන නටබුන් වලින් තවදුරටත් වටිනා පුරාවස්තු සෙවීමේ නිරර්ථක වෑයමක යෙදෙන්න එපා දුස්සීල භාවය බොහෝම වේගයෙන් උඩුදුවන සමාජයක හෙට දවස අයිති වෙන්නේ සිහිය අසිහිය බවට පත් වූ මිච්ඡා සතියට පමණක්මයි මිච්ඡා සතියේ අකීකරු දරු මුණුපුරන් වෙන්නේ පංච නීවරණ ධර්මයෝමයි ධර්මයේ සහ ධර්මයේ වෙනස නොහඳුනන සීලේ සහ දුස්සීල භාවයේ වෙනස නොහඳුනන මෝහේ මන්දබුද්ධික භාවය මිච්ඡා සතියේ රෝග ලක්ෂණයි පින්වත මිච්ඡා සතිය අකුසලේ සහ පවේ උපතයි අපේ මාතීත පිනේ පොහොරින් උපදින අපි හැමෝගේම අනාගත පැතුම් ප්‍රාර්ථනා නොපිපීම මිලිනව යන්නට අපි කරපු පව කුමක්ද දුස්සීල භාවයේ අනසකට යටත්ව ජීවත් වීමට සිල්වත් අපි කරපු පව කුමක්ද පින්වත අනුනගේ පව් අපේ කරමත වැටෙද්දී අපි කළ යුත්තේ අනුනගේ පව් අපි දරා ගැනීම නොවේ කර්මය කර්මඵල විශ්වාසයට අදාළව පව ලෝකයට සමාජයට හෙලිකොට දීමයි පින්වත ඔබගේ ජීවිතේ මුදුන් මුල වෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයයි එම කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ඔබට ලැබෙන කල්යාණ ධර්මයයි පින්වත මිච්ඡා කිරිමුල් කෙරෙහි තවදුරටත් විශ්වාසය නොතබා ජාතියේ මුදුන් මුල වෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය තව තවත් ශක්තිමත් කොට ගන්න එවිටමයි පින්වත් ඔබ සිල්වත් භාවයේ සහ දුසිල්වත් භාවයේ හේතුඵල ධර්මයන් මොනවට හඳුනාගෙන වර්තමානයේ ඔබේ වගකීම නිවැරදිව තේරුම් ගන්නේ පින්වත දුස්සීල භාවයේ ඵලය පරාජයමයි දුගී දුප්පත් භාවයමයි පරාදීන භාවයමයි පින්වත තවදුරටත් කවුරුන් හෝ වේවා ජනතා නායකයන් යයි කියා ගන්නා දුස්සීල පින්වතුල්ලාගෙන් ඔබේ අනාගතයට යහපතක් බලාපොරොත්තු වෙන්න එපා එය දුර්වල මිච්ඡා සතියක්ම වෙනවා පින්වත් ඔබ ඔබේම සම්මා වායාමයන්ගේ ශක්තියෙන් පෝෂණය වූ සම්මා සතියෙන් අකුසලයට එරෙහිව කුසලයෙන් අවදි වෙන්න පෞරුෂත්වයෙන් යුත් මිනිසෙක් වෙන්න පින්වත යම් රටක
පාලක පින්වතුල්ලා අධාර්මික වේද දුස්සීල වේද එම පාලක පින්වතුල්ලාගේ වැරදි පූර්වාදර්ශයන් ඔස්සේ යමින් රටේ පූජක පක්ෂයත් ජනතාවත් අධාර්මික වීම සහ දුස්සීල භාවයට පත්වීම හේතුඵල ධර්මයක් පින්වත වර්තමානයේ පින්වත් දේශපාලන సంతానවලින් සමාජගත වෙන අධාර්මික භාවයයි වැරදි පූර්වාදර්ශයයි සමස්ත සමාජයම විකෘතියක් බවට පත්කොට තිබෙන්නේ වර්තමානයේ සංඝ සමාජයේ පිරිහීමටත් පින්වත් ජනතාවගේ පිරිහීමටත් ගෞරවනීය සංඝ සමාජය හෝ පින්වත් ජනතාව නොවේ වගකී යුත්තේ මේ දෙපාර්ශවයේ වරඳට පොළඹවන සමාජ පරිසරයක් සහ වැරදි පූර්වාදර්ශයන් ලබා දෙන්නේ අධාර්මිෂ්ඨ පාලක පින්වතුල්ලා විසින්මයි රටකට ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලන නායකයන්ව පත් කරගන්නේ රට තුල විනයක් නීතියක් ස්ථාපිත කරන්න වරදට දඬුවම් දෙන්න පින්වත විනයකින් තොරව සම්මා සම්බුද්ධ ශාසනයක් පවතින්නේ නැහැ වගේම විනයකින් නීතියකින් තොරව රටක් පවතින්නේ නැහැ අධාර්මික පාලක පින්වතුල්ලාගේ එකම උත්සාහය වෙලා තිබෙන්නේ ගෞරවනීය සමස්ත පූජක පක්ෂයේ සහ පින්වත් ජනතාවගේ සීලය දුර්වල කොට තම අධර්මිෂ්ඨ උවමනා අයිපාකම් වලට ඉනිමං තබා ගැනීමයි පින්වත මේ වියරු අධාර්මිෂ්ඨභාවයේ ගමන සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂ මරාගෙන යන ගමනක් පින්වත අවිද්‍යාවේ ජම්ම ගතිය වෙන්නේ සැපයට එකම හේතුව තුෂ්ණාවයයි සමාජගත කිරීමයි අවිද්‍යාව පාර කියන්නේ දුස්සීල භාවයෙන්ම ලෞකික සැපසෙවීමටයි පින්වත අවිද්‍යාවට වෛර කරන්න එපා අවිද්‍යාවේ ලේ සුවඳ වෙන්නේ ශෝක පරිදේව දුකේ සුවඳමයි පින්වත බාහිර ලෝකය හාරා උස්සා වැරදි සොයන්න යන්න එපා වැරදි කරුවන් සොයන්න යන්න එපා ඔබ සොයනා වර්ධකරුවා සිටින්නේ ඔබ තුලමයි ඒ වර්ධකරුවන් කවරෙක්වත් නොව පින්වත් ඔබේම මෝහයයි දුස්සීල දේශපාලන පින්වතුල්ලා තුලින් යහපත් හෙටක් බලාපොරොත්තු වෙන ඔබගේ මෝහයයි පින්වත අද දවසේ ඔබේ මාතෘභූමිය ප්‍රශ්න මගහැර ජීවත් වෙන බව පෙන්වන්නේ ජාතික ආර්ථිකයෙන් උපයාගත් ධනයකින් හෝ වර්තමාන දුස්සීල දේශපාලන පින්වතුන්ගේ දක්ෂභාවයකින් නොව ඔබේ පින්වන්ත මව්බිම බිඳ දැන්වීමට වෙරදරන අසත්පුරුෂ ජාත්‍යන්තරයේ උපක්‍රමශීලී මුදල් විසිකිරීම මත බව කාරුණිකව තේරුම් ගන්න මේ දුස්සීල දේශපාලනය තුළින් තමා සත්පුරුෂ අරමුණු ඉටුකොට ගැනීම උදෙසා ජාත්‍යන්තරය කෝටි ප්‍රකෝටි ගණන් ධනය හෙට දවසේ වියදම් කරාවේ පින්වත ඔබ මේ අත්දකින්නේ අකුසල් සංස්කාරයන්ගේ ඇස් බැඳුමක් පින්වත බලයෙන් නොසෑහෙන ධනයෙන් ඇතිවීමක් නැති තමන් උපන් මව්බිමෙන් පලිගන්න ජනතාව කෙරෙහි ද්වේෂයෙන් පසුවෙන වර්තමාන දුස්සීල දේශපාලනය තුෂ්ණාවෙන්ම ගිනි ගන්නවා පින්වතුනි අවිද්‍යාවේ අන්ධභාවය නිසාම ජනතාව මේ තුෂ්ණාවේ ගින්න දකින්නේ සීතල වතුරක් හැටියටමයි පින්වත ඔබ මේ පහස ලබන්නේ සීතල වතුරක නෙවේ හෙට දවසේ මහා විනාශයක ආරම්භයක් වන ගිනි ගොඩකයි පින්වත මේ දුස්සීල දේශපාලනය නිසා බහුතරයක් ජනතාව බලවත්සේ අකුසල් මූලයන් රැස්කොට ගන්නවා පින්වත් ජනතාවට සිස්සේ සිල්පද බිඳ ගැනීමට හැකිසේ සමාජය නිර්මාණය වෙනවා පාසල් දරුවාගේ පටන් මත සහ දුරාචාරය ප්‍රවර්ධනය වෙනවා පින්වත් ජනතාවගෙන් බහුතරයක්ම දස අකුසල් ධර්මයන්ගෙන් පිච්චෙනවා පින්වත අපි රටක් සහ ජාතියක් හැටියට මේ යන්නේ අපේම අතීත අකුසල් විසින් සකස් කොට දුන් ඉරණම් ගමනක්ද පින්වත ධර්මානුකූලව රටේ දේශපාලන නායකයන් ධාර්මික වුණොත් පමණක්මයි පූජක පක්ෂය සහ ජනතාව ධාර්මික වෙන්නේ යම් පින්වතෙක් ගෞරවනීය සංඝ සමාජය වැරදි කියලා එක ඇඟිල්ලක් දිගු කරනවා නම්
ඉතිරි ඇඟිලි හතර දික් වෙන්නේ දුස්සීල දේශපාලනයට බව කරුණාවෙන් තේරුම් ගන්න සංඝ සමාජයේ අපි සියල්ලෝම උතුම් සෝවාන් ඵල අවබෝධයවත් ලැබුව අය නොවේ බහුතරයක් සංඝ සමාජයේ අපි සද්ධාන්සාරී සහ ධම්මාන්සාරී අර්ථයෙන්ුයි නියෝජනය කරන්නේ ඒ නිසාම උතුම් සංඝ සමාජයත් රූප වේදනා සංඥා සංකාර විඥාන ධර්මයන්ට බැඳී යනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධානුසාරී සහ ධම්මානුසාරී දෙදෙනා අසත්පුරුෂ ආශ්‍රයන් සහ පංච නීවරණ ධර්මයෝ බහුලව වැඩුවොත් සද්ධානුසාරී සහ ධම්මානුසාරී අර්ථයන්ගෙන් පිරිහි පෘථග්ජන භාවයට ඇද වැටෙනවායි කියලා ඉහත ධර්මතාවය ගිහි සහ පැවිදි අපි කාටත් පොදුයි මුලින්ම අධිගමලාභී නතුරු දහන් වී දෙවෙනුව සද්ධානුසාරී සහ ධම්මානුසාරී අර්ථයන් අතුරු දහන් වී තෙවනුව මුළු මානුෂ්‍ය සමාජයේම පෘථග්ජන භාවයට පත්වීමෙන් තමයි ශාසන අතුරු දහන් වීම පවා සිද්ධ වෙන්නේ පින්වත උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ශක්තිය උදෙසා රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍ය වෙනවා දුස්සීල පාලක පින්වතුල්ලා විසින් සමාජය තුල කාමච්ඡන්දයන් සහ පංච නීවරණයෝ බහුල කළොත් එයම සංඝ සමාජයේ පිරිහීමට රජය අනුබල දීමක් කළා වෙනවා පින්වත සංඝ සමාජයේ අපි කොතෙක් සමාජයට ධර්ම දේශනා කළත් දිනෙන් දිනම අකුසල් මූලයන් සහ දුස්සීලභාවයන් සමාජය තුල වේගවත් වෙනවා දුස්සීලභාවයේ විපාකයන් හරීම දරුණුයි රටේ සහ ජනතාවගේ ජනප්‍රියභාවය මරා දමනවා ජනතාව හිඟන්නන් ජනතාව පුලන්නන් බවට පත් කරනවා ජනතාව තුලින් අභියෝගවලට මුහුණ දීමේ ශක්තිය බෙලහීන කොට දමනවා ජාතියක් හැටියට හම්බ කරගෙන කෑමක් ගැන හිතන්නේ නැහැ තිබෙන දේ විකුණාගෙන කෑමටම පෙළඹෙනවා පින්වත මේවා දුස්සීලභාවයේ දික්ට ධම්ම වේදනීය විපාකයන් පින්වත භික්ෂූන් වන අපිට රකින්න දේපලක් රකින්න මුදලක් රකින්න බලයක් නැහැ නමුත් අපිට රකින්න පරම්පරාවක් තිබෙනවා ඒ කොණ්ඩඤ්ඤ මහෝත්තමයාණන් වහන්සේගෙන් පැවතෙන උතුම් සංඝ සමාජයයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසයි අසීමිත තෘෂ්ණාවෙන් ඔද වැඩුණු දුස්සීල දේශපාලනය සමාජගත කරන දුස්සීලභාවයන් ඉදිරියේ සිව්වනක් පිරිස කෙසේනම් ආරක්ෂාකාරී වෙන්නද පින්වත වර්තමානයේ සිල්වත් ඔබෙන් විය යුතු අග්‍රම පින්කම මේ දුස්සීල දේශපාලනයේ යම් පමණකට හෝ පිරිසිදු කිරීමයි මේ සත්පුරුෂ ක්‍රියාන්විතේ නායකයා ඔබ හෝ අපි නෙවේ උතුම් ආජීව අට්ඨමක සීලයයි ආජීව අට්ඨමක සීලේ නායකත්වයේ තුලින් ශක්තිමත්ව පෙරට එන්න ඔබ සීලෙන් ශක්තිමත් නම් ජනප්‍රියභාවයත් අභියෝග ජය ගැනීමත් සීලේ උතුම්ම ආනිසංස ධර්මයක් වෙනවා තෙරුවන් සරණයි